ආයුබෝවන් සෑම් විටම වඩා තරවත් උත් වඩා වැදගත් උත්යමක් ඔබට තිරින කරන්න උත්සාහ කරන අරටුව YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා දිනෙන් දින ඉහළ යන මේ වසංගත තත්ත්වය නිසා ඔබට යම් අවස්ථාවක COVID රෝගියෙක් gedara tiyan බලා ගන්නත් සිද්ධ වෙයි මේ වන විට ලංකාවේ කොවිඩ් සඳහා වෙන් කරන රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවෙත් වීම නිසා ඇතැම් රෝගීන්ට රෝහලක් ලැබෙන තෙක් නිවසේ ඉන්නට සිදු වෙනවා. මෙය අප රටේ වගේම බොහෝ රටවල් වලත් මේ දක්නට ලැබෙන තත්ත්වයක්. මෙවැනි මොහොතක ඔබ එම කොවිඩ් රෝගියා නිවසේදී රැක බලා ගන්නේ කොහොමද කියන එක ඔබට යම් ආකාරයක දැනුවත් කිරීමක් කරන්නට අප මේ වෙලාවේ කාලෝචිතව සිටු. ඔබ බොහෝ විට බයවන්නට පුළුවන්. නමුත් එසේ සිදුවීමට කිසිදු ඉඩකඩක් පවතින්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රචාරක අංශයේ විස්මිතා ගුප්තා ස්මිත් එහිම වෛද්‍ය නිලධාරිනියක වන අප්‍රේල් බාලර සමග සිදු කරන සාකච්ඡාවක කොවිඩ් රෝගියෙකු දිවසේ රැක බලා ගන්න ආකාරය පිළිබඳ වැදගත්ම කරුණු රැසක් අනාවරණය කරනවා. ලංකාවේ අපි හැමෝටමත් මේ කරුණ ඉතාමත් වැදගත්. එවැනි අවස්ථාවක අප ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව මේ වීඩියෝයි ඔබට ගෙනහැර දක්වන්නට ලෑස්තියි. එම නිසා ඔබ දැනටවත් R2 YouTube නාලිකාව subscribe button නැත්නම් subscribe කරන්න. ඒ වගේම බෙල් අයිකන් ටැප් කරන්න. පවුල කෙනෙක්ට COVID හැදිලා ගෙදර තියාගන්න කිව්වහම ඔබ එකපාරටම බය වෙන්න පුළුවන්. කලබල වෙන්න. ඒත් ඔබ කරන්න ඕන වැදගත්ම කාරණේ තමයි පුළුවන් තරම් කලබල නොවි ඉන්න එක. කලබල නොවි සිහියෙන් සහ හැකි උපරිමයෙන් ඔබත් ආරක්ෂා වෙලා රෝගියාවත් රැක බලා ගන්න පහත මම කියන උපදෙස් ටික ඔබට වැදගත් වෙනවා. රෝගියාව වෙනම කාමරයක තැබීම. එහෙම වෙන් කරන්න කාමර නැත්නම් ගෙදර යම් නිශ්චිත ස්ථානයක් තෝරාගෙන රෝගියා වෙනුවෙන් ඒ තැන වෙන් කරන්න. ඒකට ඔබට යම් ඇඳ ඇතිරිලි වගේ දෙයක් පාවිච්චි කරලා මේ ස්ථානය වෙන් කර ගන්නට පුළුවන්. මේ වෙන් කරපු ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕනි. ඒ නිසා ජනලයක් ළඟ ඔහුට හෝ ඇයට එම තැන වෙන් කරන්න පුළුවන් නම් වඩා වැදගත්. හැම තිස්සෙම මේ ජනල් ඇරලා කාමරය ඇතුළට හොඳට හුලං වෙන විදියට සකස් කරන්නට පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. එතකොට මේ වෙන් කරපු කාමරයට හෝ ස්ථානයට යන්න පුළුවන් රෝගියා සමග ගනුදෙනු කරන්න පුළුවන් නිවසේ එක් වැඩිහිටි පුද්ගලයෙක්ට පමණයි කියන එක ඔබ වඩාත් සිහියේ තියාගන්න ඕන කාරණයක්. වැඩිහිටියෙක් කිව්වහම නිදන්ගත රෝග නැති වැඩිහිටියෙක්. ඒත් පවුල එහෙම කෙනෙක් නැත්තම් ඉන්න අයගෙන් හොඳටම ඉන්න කෙනා තෝරගන්න. එතකොට මේ පුද්ගලයා විතරයි රෝගියාට සාත්තු සප්පායම් කරන්නේ, ඔහු ආශ්‍රය කරන්නේ. ඊළඟ කාරණේ තමයි මෙම රෝගියා කිසිම රෝග ලක්ෂණයක් නැතුව හිටියත් ඔහුට හෝ ඇයට ගෙදර පුරා ඇවිදින්න තහනම් කරන්න. බඩගිනි වුණ ගමන් කුස්සියට දුවන්නයි, ටීවී එකේ ආස වැඩසටහන යනකොට බලන්නයි එයාට බෑ. එයා තමන් වෙනුවෙන් වෙන් කරපු ස්ථානයේ ඉන්න ඕනේ. ගෙදර ඇතුලේ තැන් තැන් අල්ලන තැන් ඒක කරන්න බෑ. හැම වෙලාවෙම පවුලේ අනිත් අයගෙන් අවම වශයෙන් මීටරයක් දෙකක් දුරින් ඔහු බෑ ඉන්න ඕනේ. ඒ කරන්නේ පවුලේ අනිත් අයව බේරගන්න ඕන නිසා. ඒ නිසා ඔහුට හෝ ඇයට ඒක කරන්නම වෙනවා. එතකොට මේ රෝගියාට කෑම බීම ඇතුළු වෙනත් අවශ්‍ය දේවල් අරගෙන යන එක, එයාගේ සෞඛ්‍ය තත්ත්වයට බලන එක, අර අපි තෝරගත්තු පවුලේ එකම එක සමාජිකයා විතරයි කරන්න ඕනේ. රෝගියා හම්බ වෙන්න යන හැම වෙලාවකම රෝගියා මෙන්ම සාත්තු කරන්නාද මුඛාවරණ නිසි ලෙස පැරදීම කළ යුතුයි. එක අත්‍යවශ්‍ය කාරණයක් බවත් මතක තබා ගන්න. රෝගී සාත්තුවෙන් පස්සේ ඒ පුද්ගලයා එළියට ගියාම
සෞඛ්‍ය ආරක්ෂිතව මුඛාවරණ ඉස්සරහින් අල්ලන්නේ නැතුව නූල් දෙකෙන් අල්ලලා වෙනම කසල මඳුරක් දමන්න අමතක කරන්න එපා. මොකද ඒක අනිත් හැමෝගේම ආරක්ෂාව සඳහා. රෝගියාගේ භාවිතයට වෙනම පිඟක් කෝප්ප තුවා ඇඳ ඇතිරිලි වෙන් කර තබන්න අමතක කරන්න එපා. ඒව පාවිච්චි කරන හැම වාරයකදීම හොඳින් සබන් දාලා සෝදලා ඒ වගේම රෝගියාගේ කාමරය නාන කාමරය වගේ තැන් ඔහු පාවිච්චි කරාට පස්සේ විස බීජ නාශකයක් දාලා හොඳින් සෝදන්න තමයි කරන්නට එපා. නිවසේ තියෙන එකම නාන කාමරයක් නම් එම රෝගියා භාවිතයට කලින් අනිත් අය භාවිතයට ගැනීම වඩාත් සුදුසුයි. ඒ නිසා ඒ අය පාවිච්චි කරලා අන්තිමට රෝගියාට පාවිච්චි කරාට පස්සේ වහාම විස බීජ නාශකයක් දාලා සෝදා හරින්නත් පුළුවන්. රෝගියා වගේම නිවසේ අනිත් අය භාවිතා කරන මුඛාවරණ තැන තැන දමන්නේ නැතුව පරිස්සමින් කසල බන්ඩකට එකතු කරලා පිරිස්සේම ගැඹුරට හැරූ වලකට දමන්නත් පුළුවන්. රෝගියා භාවිතා කර ඉවතලන අනිකුත් දේවල් දත් එහෙමයි. රෝගියාව රෝහලකට ඇතුල් කරන තෙක් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබට නිරන්තරයෙන්ම අවධානයෙන් යොමු වෙනවා. මේකට පොතක් තියාගන්න. හැමදාම උදේට දිනේ දාලා රෝගියාගේ උණ පරීක්ෂා කරලා පොතේ ලියන්න. ඊට අමතරව රෝගියාට මොනියම් අමාරුවක් තියෙනවා නම් ඒකත් සටහන් කරගන්න. ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ලක්ෂණ ලෙස දක්වන්නට පුළුවන් හුස්ම ගැනීමේ අපහසු රෝගියා ආයාසයකින් හුස්ම ගන්නවා නම් ඒ බව පපුවේ වේදනාව කලාන්ත ගතිය හිසේ කැරකිල්ල සහ විචලන ලක්ෂණයන් රෝගියා දරුවෙක් වුණම් ආහාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම වෙනද දක්වන හැසිරීම් වලට වඩා වෙනස්වීම වික්ෂිප්තව සිටීම විචලනය වගේ ලක්ෂණ ගැන ඔබ උනන්දු වෙන්න ඕනේ. කිසියම් වූ රෝග ලක්ෂණයක් රෝගියාට තියෙනවා වහාම ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ වෛද්‍යවරයෙකු දැනුම් දෙන්නට. ඊළඟ කාරණය තමයි මෙම කාලය ඇතුළත රෝගියාට හැකිතරම් පෝෂ්‍යදායක ආහාර සහ වතුර නිින්ද අත්‍යවශ්‍ය බව ඔබ මතක තබා ගන්නට ඕන. එය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කරන්නට උදව් වෙනවා. රෝගියාට එරෙහිව රෝගය වෙනුවෙන් සටන් කරන්නට උදව් කරනවා. ඒ වගේම වැදගත් දෙයක් තමයි රෝගියා මොනියම් හෝ ලෙඩකට දීර්ඝකාලීන ප්‍රතිකාර ගන්නා කෙනෙක් නම් ඒ බෙහෙත නොකඩවා රෝගියාට ලබා දීමටත් ඔබ කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන්ම අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ පපුවේ අමාරුකම් වලට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ බෙහෙත් නියමිත පරිදි රෝගියාට ලබා දෙන්නට ඔබ උත්සාහ ගන්නට ඕනේ. ඔබට හැකිනම් ඒ සායන හෝ වෛද්‍යවරුන් අමතා රෝගියාගේ තත්ත්වය විස්තර කරලා බෙහෙත් දෙන විදිය අහගන්න දැනගන්නත් අමතක කරන්නට එපා. ඊළඟ කාරණේ තමයි හොඳට මතක තියාගන්න ඕන මේ කාල සීමාව තුළ නිවසට පිටින් පුද්ගලයන් ඇතුළු වීම සපුරා තහනම්. නිවසේ අයත් පළමු පෙළ ආශ්‍රිතයන් වෙන නිසා රැකියා ස්ථානවලට ඒ බව දැනුම් දීලා නිවසේම රැඳෙන්නට අමතක කරන්නට එපා. මේක අපි හැමෝටම අමාරු කාලයක්. නමුත් පරිස්සම් වුණොත් ගෙවා ගන්න පුළුවන් කාලයක්. ඒ නිසාම හොඳට පරිස්සම් වෙන්න.